බමද්‍යා කොබෙක්වන්නේ ස්වාධනරපවාහිනයේේ මධ්‍යාන ප්‍රාන ප්‍රෘතිපිකාශය සමඟයි පදමයෙන් පවෘති සිරස්ථල. වණවිරුවන් අපරිමිත කැකවීමෙන් දිනාතු නිදහස රැකකිනීම සැමගේ පරම වගකිවාක් ජනපතිකයා. රටටම නැතිකරඩ මෑැකව වූ ත්‍රස්ථවාතය නැතිකොට රටටම නිදහසතුන් සොදුරු දිනයේ එකලොස්සන සැමරුමට සූදානම්. අම්පන් වැස්සෙන් රටට බාදාකරන ලකුණු පිළිමිටර දෙසීයේ ඉක්ව වූ වැසි අනතුරු. මැතිවරණය අවලං ගුත නැද්ද තීරණය ගන්න නඩු විභාකිල ඇරැබෙයි. අම්පන් ඉන්දියාවතත් බංගලා දේශයට ප්්‍රීංගයි මිලියන ගැණනක් අවතැන්වෙන ලකුණු දේශය ප්‍රවෘතියේ. මෞබි මේ ඒකිය බහව සහ බෞමික අකන්නතාව සුරැකිම වෙනුවෙන් දෙවිපිදුූ විරෝධහර රණවරුවන් සමරීමේ ජාතික රණවරු අනුස්මරණොත්සවය අද පස්වරුවය පැවැත්වෙනවා රට රකින ජීවිත රකින්න අිමානවත් මුරදේවතා යෝධ බලවර ඉරිය ලැබගෙන මවබිමට මගේවාසනා වාස. රඩ වෙනුවෙන් දෙවිපිදූ වරෝධාර් රණවිරුවන් සේපත් කරමින්, එකළොස්වන ජාතික වනිවිරු අනුස්මර්ණ උත්සවේ පවැත්වෙන්නේ, ජනාධිපති ගෝටාබේ රාජපක්ෂි මැත්තුමාගේ පදනත්වයෙන්. මත්‍ර මුල්ල චාතිික රණවරු අනුස්වන්න ස්මාරකයේ අභිෂසදී පවැත්වෙන මෙම සැමරුම් උත්සවේට. අග්‍රමාත්ත මහින්ද රාජපක්ෂහතා මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද, ත්‍රවිත හමුදා පතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්සාපාකිරීමට නෙමතයි. සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පත, රනිවරු සේවා අධිකාරවිය සැමරුම් උත්සවේ සංවිධාන කරති වෙනවා. නිදස් නමය මයි මස දහ නම්වෙනි දා. LTE ත්‍රස්ථවාදය මෞබිමෙන් තුරන් කිරීමට විරෝධාර් වනවිරුවන් කටයතු කලාා. එම උත්තරිතර කැපකිරීමම් හමුවේ යුදමුදාවේ විසි තුන් දහස් නමසි හැට දෙෙනෙකු හා නවිකමුතාවේ විරුවන් එක්දහස් එකසි හැට දෙෙනකු මෞවිම් වෙනුවෙන් තමජීවිත පූජා කලා. එමෙන්ම ගුවන් හමුදාවේ හරසී හතුලිස්තුන් දෙනකුද පොලිසියේ දෙදහස් පන්සිය අනු අත දෙනෙකු හා සිවිල් අරක්ෂික බලකායේ හරසේ පනස් හහිදිෙකු වශෙන් රන්විරුවන් මෞබිමට සාමය උදාර ීම පිෙනුවෙන් වසර තියක්පුරා පැවිති යුද්ධහිදී තම ජීවිත පරිතාග කරතිබෙනවා. එම සීලු විරුවන් මෙහිදී සීපත්කිරෙන්නේ එම විරුවන්ගේ ඥාතිීන්ගේද සභාකිත් පේ ඇතිබයි. දිනාගත් නිදහස හා සාමය අර්ථවත්කිරීමට නම් ස්වාධිහින ජාතියක් ලෙස එක්ව නැගීසිට යුතු බව ජනාධීපතය ගෝටාාවභය රාධි පක්ෂමැතුමා අධහරණය කරනවා. රවිුර දිනවෙන වෙන් පනිිගඩයක් නිකත් කරම ජනාා පිතුමා මේ බවස ණහන් කර ඇත්ේ. එදහස් නවයවසරේ මෑ මස දහ නවනදා ජෑග්‍රහණෙන් අසන් වූ සටන නියෝජනය කරන සියලු ජනකොටස්වල බලාපොරොත්තු යතාර්ථයක් පබවට පත්කිරීමට හැකිවීම රණවිරුවා උදෙසා කළ හැකි මහගුම උපහාරය බවයි ජනනාධහි ප්‍රතිතුමා පින්වාදන්නේ බෙදුම්මාදී ත්‍රස්ථවාදයට අත්කරදුන් පරාජ්‍ය දේශය ස්වාධිනත්වය ඒකය බහවය බෞමික අකණ්ඩතාාව වහා ජාතිකාරක්ෂා පිළිබඳ අපේක්ෂාවන්ගේ සංකේතයයි එක අභිලාශයන් සාක්ෂාත් කරගත් පරිසරේක මෙවර රණවිරු සැමරුම සැකුණ කිරීම හැකිීම පි. බඳ තමා අතිශයෙන් සතුටට පත්වන බවයි ජනාධිහිපතිතුමා එම පණිවිරේෙන් වැඩදුරටත් පෙන්වාද ඇත්තේ පසුග සමේ රටේකය භහවට හාජතික ආරක්‍ෂාවට උදගත්තු වූ තරදෙන හමුවේ මෞබිමට ඇලුම් කරන සමස්ත ජනතාවම කම්පාවට හා වික්ෂිප්ත භහවයට පත්ව සිටියා ොව විනේගරුක හමුදාවක් ලෙස කීර්තියට පත් අප සන්නද හමුදා නිෙළද හරින්ගේ අභිමානයට හා ගෞරවේට හානිකර බොහෝදී එම වකවානේ දී සිදුබුණ. න් සංවේගිට පත් ජනතාවගේ අභේක්ෂාව වයේ අවනීතිය වෙනුවට නීතියත්, යුක්තිය වෙනුවට යුක්තියත් අසාධහරණය වෙනුවට සාධහරණයත්තහවරු කොට රනිවිරවා කළ කැපකිරම්මලට ඔවුන්ට නිසි ගෞරුුවය අත්කරදීමයි. එම ප්‍රාර්ථනා මල් පල ගැන්වීමට අපට හැකි වූ බව ජනාධහිපතුතුමා පෙන්වා දෙනවා දිනාගත් නිදහස හා සාමය අර්ථවත්කිරීමට නම් ස්වාධහින ජාතියක් ලෙස එක්ව නැගී සිටියයුතුයි ශක්තිමාතින් ජාතික ආර්ථකයක් ගොඩනගෙන අතර රටේ ප්‍රතිලාබෙහ පෙරටු කොට, බාහිර ලෝකය සම්මඟ බද්ධවෙමින් ඉලක්ක ජයග යිතුති වෙනවා පවිත් ව සංගතයේ වැනි බාධක පැමිණියද අප කිසි විටකත් පසුබසි නේ නැත ජාතියේ අභිවෘරධිය අරමුණු කරගත් සැලසුම් සෞඛ්‍ය සේව හා ආරක්ෂකංශ ඇතුළු රජ්‍යන්ත්‍රනය මගින් අක්ඩව ක්‍ර්‍යාත්මක කරන්නු ලබනවා රට දෙකඩවීම නතර කළ රණවිරවාට හා ඔවුන්ට උපරිම සහයෝගේ දුන් පරවැසියාටකල් හැකි ඉහළම ගෞරවය එය බව තමා තරේ අදහන්න බවයි ජනාධීපතිතුමා අවධහරණය කරන්නේ මාතෘූ භහමිය වෙනුවෙන් දිවිපිදූ සහ අනේකවිධ පරිත්‍යාග කළ රණවිරු පජාවට තමාගේ ප්‍රනාමේ පුද කරන බවද ජනාධීහිපතිතුමා ප්‍රකාශ කරති වෙනවා. මෙ අතර රවිරු දිනේ වෙනෙන් පනිවිඩයක්ක් නිකුත්ර අග්‍රමාත්‍ය මහිදරජපක්ෂ මතා පෙන්වා දෙන්නේ කෝටි සංවිධහනයට එරෙහිව කළ යුද්ධය දෙමල ජනතාවටෙහි යුද්යක් නොව ලොව දරුණුම ත්‍රස්ථවාදී ලෙස ම් කෙරු ලබ සංවිධානයට රෙහිව කළ යුද්ධයක් බව. කොටි සංවිධහනයේ පරාජයේ හේතුවෙන් දෙමළ ජනතාවට නිදහාසේ ජීවත්වීමට ඉ ලැබීති වෙන. එම සංවිධනයේ පරාජය කිරීම තුළින් උතුරු නැගැහිර පලාාත්වල මැතිවරන පැවැත්වීමට හැකිවීම තුළ එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්්‍යය බලයது, නැවත තහවුර වී ඇති බවයි, අග්‍රමාත්‍යවරාපින් වාදන්නේ. කොටි සංවිධහනේ ටෙරෙහි යුද්ධ ජයගැනීමෙන් ලොබම මවිත කළ අප ත්‍රවිද හමුදාව හා පොලියුසිය අද ොVID-19 ඕදුරටේරහිව සෞඛ්‍යාංශ සමග ඒකාබද්ධ මෙහිවුමක නිරතවී සිටිනවා. සියල්ලු කරුණුවලින් පෙනෙෙන්න්නේ ශ්‍ර ලංකාව කොVවිD- සටනින් ද ජෑග්ඩහනය හිමිකර ගනිමින් සිටින බවයි. මෙම කරුණු මගින් නැවතවතාවක් තහරුවන කරුණුවන්නේ. ත්‍රස්තවාදයක් ගංවතුරක් හෝ වසංගතේකදී මෙන්ම වනෑමාපතාවකදී ත්‍රවිද හමුදාව පොදු මහජනතාව සුරකිමින්, පෙරමනේ සිටින බවයි එයින් අප සමාජය තුළ සිවිල්හා මිලිටිරි වශයෙන් කෘතිීම බේදයක් ඇතිකිරීමට යහාන දේශපාලන පක්ෂ ගනිමින් සිරින දුෂ්කර උත්සාහය තමා හෙලා දක්කින බවද. අග්‍රමාත්‍ය මහින්දරාජ පක්ෂ මහතා අවදහරණය කරනවා පජාතන්ත්‍රවාදී ක්‍රමේට පිටින් පැමිණි සියලු අභියෝග පරාජය කර ජනතාවගේ සර්වජන ඡන්දේමත පදන වූ පරමාධිපත්ය බලය රැකදීමට ත්‍රවිදාමුදහව හා පොලිසිය අයිතිහාසිිකවකර ඇතිකාර්ය භාරය බෙහිදිී සිහි පත් කළ ුතුයි ලොබම මවිත කළ යුද ජෑග්‍රහණයේ එකළොස් වල සංවත්සරය සමරණ මෙ අවස්ථාවේ යහපාලන ආණ්ඩුව අපගේ ත්‍රිවිද හමුදාව ජාත්‍යන්තරයට පාවාදුන් ආකාරත් ත්‍රිමිද හමුදාවේ දැනට සේවේ කරන හා විශ්‍රාමගේ විශාල පිරිසක් දඩට හා අවමානයට ලක් කළ ආකාරයක්ත් අප කිසිසේත් අමතක කරන්නේ නැත අගතීට පත් සියලු පිරිස්වලට යුක්තිය ඉටු කිරීමට නැවත ප්‍රතිඥා දෙන බවයි අග්‍රමාත්‍යවරයානිෙකුත් කළ රණ විරද්ධි පණවිඩෙන් තවදුරටත් දහරණ කර ඇත්ත. රණවිරුවන් සිදු කළ දැවැන්ත පරිත්‍යගෙන් තුළින් දිනාගත් සාමේ ප්‍රතිලාභ හෘක්ති විදීමට හැකිවන පරිදි. රට තුළ සදාකාලීන සාමයක් පවතින පව අනාගත පරපපුරොට සහතික කරමු යයි අරක්ෂ කලේකම් විශராමික மேජර් ජනරால் කමල් ගුණරත්න මහතා පවසනවා දැඩි කැපවීමෙන් දිනාගත් සාමය අස්ථාවර කිරීමට කිසිදු බලවගේකට රජ්‍ය ඉඩලබාත් නො දෙන බවයි අරක්ෂ කලේ කම්මරයා රණවිරුදුන සැමරුම වෙනෙන් නිකුත් කල පණිවිඩේ සඳන් වන්නේ සාමකාමී අනාගතයක් රට වැසියාට දායාද කිරීම සඳහා රණවිරුවන් කළ කැපකිරින් වෙනුවෙන්. රටම එම විරුවන්ට නයගැති බවයි අරක්ෂ කලයකම්මරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. එකකොස් වන ජාතික රනවවිරු උුස්මරණොත්සවය වෙනෙන් ත්‍රවිිද් හමුදාපතිවරුන් සහ සිවිල් ආර්ක්ෂික දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනල්වරයාද සුබ පැතුුම් එක්කරති වෙනවා. බීත වසර කොළහකට ප්‍රථම ජයග්‍රහණය කරේ. ලෝකේ දර්ුණුම තරස්තවාදී කණ්ඩාාව හැටියට හඳුන්නපු ත්‍රස්තවාදී කණ්ඩාාව. මෙම ජ්‍යග්‍රහණය ලබා ගැනීම සඳහා අප මාතෘ භූමියයේ ඒවාකට තිබුණු රාජයේ පතිගරු ජනාධිපති, දැනට ගරු අග්‍රාමාත්‍යය මහින්ද රාජ පක්ෂ මැතුමාටත් ඒවස්ථාවේදී ත්‍රිවිධ හමුදාවන්ට නායකත්වය සැපිවූ අපගේ දැනට අතිගරු ජනාධිපති, ගෝටාබේ රාජ පක් මැතු ඇතුළු. විද හමුදා පපතිවරුන්ටල්ත් පොලිසියේ පොිස්පතිවර ඇතු සිවිල්ධ රක්ෂක බලමුළලුවේ ප්‍රධානය ඇතුළූ අපගේ සෙල්ුම ශ්‍රී ලාංකිකයන්ට මෙම වි්‍යා ග්‍රහණය කළොස්සන සමරුම අවස්ථාවේදී අපගේ දේශය පිනට පහළ වූ වීරෝධාර් රණවිරුවන් ගෙන් විශාල ප්‍රමාණයක් අපගේ ඔබගේ හෙට දිනේ වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රාණය කුද කරනු ලැබුව. ඔවුන්ගේ පවුල්වල අයට අප ඉතාමත්ම කෘථවේ දිත්වය මේඒය අස්වාවිි පුද කරන අතර අපි උතාමත්ම කෘතේ දිත්වයෙන් ඔවන් සියලු දෙන අපි තක් කරන ලබනවා. මීට වසරේ ඔොහකට පෙර ප මාතෘු භූමියයට, තිරසාර සාමයක් උදාකර දෙමින්, කුරු ්‍රස්තවාදය පැදවීමට සිදු කළ මානුෂය මෙහෙමේ විජයක් ග්‍රානයට ශ්‍රී ලංකා නාවික හමුදාව සැසන්දිය නොයකි මේවාරත්. තු කරනලද ්‍රවාදේ ගුණු පටා දැමීමෙන් නොනවති, සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට, සුබ අනාගතයක් හිමිර දෙමින් රට ගොඩනගන, යෝද රාජ්‍ය යාන්තරණය තුළද නාවිකාමුදාග ශාල කායාරයක්. මුලු මහත් ලෝකයායටට ආදර්ශයක් වූ මානුෂීය මෙහෙුම තුළින්, ශ්‍රී ලංකාවාසී සියලු ජාතීන් හට, සාමය හා සමග උදාකර, වසර එකොල්හක් ගතවන මේ මොහොතේ නිවැරදි නායකත්වය යටතේ සියලු ශ්‍රීලාංගිකයෙන් එකපුතු වී, ජාතික ආරක්ෂාව තහවරු කර, අපසැම බලාපොරොත්තු වන, සෞභාග්‍ය කරා ළඟාාවීමට කටයුතු කිරීමට, අද දවසේ අධිෂ්ඨාන කර ගනිමු. ඔබ සැමට නිරෝගිමත් හා සුරක්ෂිත නනාගතයක් පාර්තනා කරමින්. ෙදස් හහි ඇවිතිගොල්ලාෑඇයි ග්‍රාමයේ සිදුවේච ්‍රස්වවාදී ප්‍රහරින් පසේ ඒකට ජාධප තිවරය වශන් සේවකල ති ු මහිද රාජ පක්ෂ ජාද පත්තුමා ආසක ම වසින් සේව කල. ෝටගේ රජවක්ෂම ඇත්තුමාවා තිීරණය කලා මෙම ්‍රම ආරක්ෂේ පූර් ප සංවිධානයකෙනකට ලක් කල යුතුයි කියලා. ඒය අනුව ධන දක් දක් තෙක් සිටි බට පරිසංකෑ හතලිස් දහස දක්වා වැඩ කල් ඕන්ට නිස පුහුණුවක් ලබදීල හමීර නිලැතුමක් ලබාදීල වංක්‍රී අවි ලබාදීල සාධාර්ණවැටපු ුත් ලබදීලා ගම්මන ආරක්ෂකරීමට පැප මාර්ග ආරක්ෂාකරීමට මෙම රජයේ වැදගත් සාන ආරක්ාකරීමට යොඳදුන් ලැබ්වා. විදේශ නාවිකක්ෂේත්ත්‍රයේ පුරාපාඩ සඳහා ශ්‍රීලාංකයන් ොමකිරීමේ හැකියාව ජනාදීපති ගෝටා හය රජ පක්ෂමැතුමාමගේ අවදධහනයට ලක් වුණා. කොන බහා ගල්ල වරායන් නාවික සේක කහමමාර ද්‍රස්ථාන බවට පත් කරන බද න ප ත්තුම ප්‍රකාශ කළ. නවි ඔොරණ වෛරසිත් සමඟ ලෝ ප්‍රධාන්පිළේ රටවට ලැසක, නවික සමාකම්වල උද්කත වැති, ශ්‍රමික පුරපාඩු පිරවීම සඳහා ශූලංකිකැන් යොමකිරීමේ හැකි අප පිළිබඳ, ජනාතිපත්තුමාගේ අවධානයෝ මුවතිබෙනවා, මෙරට ප්‍රධානපළෙෙන් නවික සමාගම්කේ පයක නියෝචතයන් සමඟ, ජනාතිපති කාරයාලේ පැවතිසා කච්ඡාවකදී ජනාතිපත්තුමා මේ පිළිබඳ අදහසුවමාරු කරගත්තා. முහது தீரே சே நகி நிහා பட்டரிட்ட யாற்ாக்கிந்த நெவ்வல சேவே நியூது ஸ்ீலாங்கி கேட்டு கால் வரான் திவைண் ඇத்துலவීමහා இன் பிටபීම ඇති இருடுபிළිබதுவது சவாபலுனா. கால வராட்ட நாவிக்க සத்தவும்දයක් ඇතිன் மூදු தீரே දිனக்கට வேந்த நிெවතුසேகிராධக்க சखාවක් யாக்ரக்கந்தபவ சமக்கம் நியோஜத்தயන් பின் வாதுண்ட. நவ்வல சேவேக்கன்ன செசுரட்டவல காரை மாண்டல வட்டது. சுலக்காவே சிட்டசிய மெளரட்டவட்டு கமன் කිරීම பහசுகம் செலசிීමன் விஷால விதே ශුවෙනමයක් උපාකැනීමේ හැකියාව පවතිනවා. ශුලංකන් ගුවන්සේව ප්‍රවන්තනයටද මේ ඉවහල් කරගත හැකි බවයි ජනාතිපත්තුවා ප්‍රකාශ කළේ. ගාල් වරායි ගෝලිය කාර ම්ඩල ේත්‍රයක් ලෙස සංවර්තින කිරීමේ හැකියාවද සල්කච්චා කරුණා. සෞක්‍ය නීතීතිවලට යටත්ව? සටහන ක්‍රියාවට නන්වීමේ හැකි අවස්වාබලන්නේ ජනාතිපතුමායතාට උපදස්තුන්නා. ලෝක නාාවික ශේත්‍රුවෙන් රැකන යුක්තිය ලක්ෂදාසයක්. ශ්‍රලකික සේවකයන් දහසය දහසක්ද මෙම පිරිසට ඇතුළත්. ඔන් වසරකට அமெරිකාඩොල मिलන තුන්සයක් රටට උපයාදෙනවා. මෙම පිරිස දෙගුණයකින් වැඩිකිරීමෙන් විදේශ වෙනීම ආදායමද දෙගුණක හැකි බවයි ජනාතිපත්තුමා කයා සිටේ. ගුණාත්මක අගේ ඉහල සේවාවක් සැපීම හැකි අපප පිල් බද විශ්වාසය ලோක නාවික සමාගම් හවේ, තහුරුකිරීමෙන් ශ්‍රී ලංකිකෑන්ට විදේශනෞකාවල රැකිය අවස්ථා දිගු කාලනව වර්තනය කර ගැනීමේ හැකියාව පවතිනවා අද පෙරවරු හතන් ආරම්භ වූ පෑවිසි හතර තුළදී නොරේලිය වත්නපුර කෑගල්ල කළුතර ගාල් හා මාතරයන ශ්‍රික් වල ඇතැම් ස්ථානවලට මිලිමිටර දෙසිට වැඩි තදවර්ෂාපතනයක් ඇවේ හැකි බව කාල්ගල විද්‍යා දෙපර්තමෙන්තුව නවදනය කරනවා මුහදු ප්‍රදේශවල සුළගේ වේගේ ද එහලයා හැකිලා බයි එම දෙපර්මෙන්තුව සඳහන් කරන්නේ වේ නිතදි කොටසේ වැසිතත්වේ තවදුරටත් අපක්ෂකරවා තකට මේ තත්වයටතේ දිවේ බස්කාහිර සබරගමු දකුණු මධ්‍යම සහබයභ වගේ පළත්වල ඕනෑම අවස්ථාවක වැසිහෝ ිුණන් සහිත වැස ත්තිය වෙනවා මට අමතරව විශේෂෙන්ම අප්‍රාග හෝ සදාකාලේ උතුර උතුරු මැදවගේ පලාත්වලත් වූගේලාත්වලලා තනන්තැෙන වැසිහෝ ිරුණන් සහිත ස්ත්වය නිානයට හැකවකොත් යෙනවා කෙේ නමුත් නිීතිති කොටසේ තමක දවැසි අප අපේක්ෂකරනවා මධ්‍යම කු කරේ බටහිර බෑවම් පත්ත ට අමතර දකුණු පලාා කළුතර දිශ්‍රිකෙන් වශාත. ැබි ැවත් යෙනවා ීට අතර දිවන හරහතියන සුළගේ වගේ පදහනසෙන් නිත දිසයන් හමන්නේ මේ පකි පනා හැට දක්වා යල ෑමේ තත්්‍යයන්තියෙන අනිත්තක වැසි සමග තාවකාලිකු තද සුලන් ඇතියෙන මෙතාවකාලිකව තදසුලන් 80 කිම හැටහත්තය දක් එලෑම තත්්‍යයන්තියෙනට අතරව අකුණ අනතුරු ඇතියෙනවා පදහන වසය මේ කරුණු පිබඳ ජනතාව විසිිමත්වෙන්න කිය අපි විශෂම ඉල්ලසික් මන්නනාර්මී දන් කොළඹ හරහා පොතුවිල් දක්වාමතියන වෙරලබට තීරේට ඔබෙන්තියන ගැඹුරු සහ ගැරමමුත්ේ. පද වැසි සහ තද සුලන් මුහද රලුවීම තත්වයුත් තියෙන. තින් මේනිසා අපි දීවරහා නාවික පජාවට පැහැදිලු කියෙන තවදුරටත් මෙම මුහදු සීමාවන්ඕල දීවරහා නාාවික කටතුවල යදෙෙන්ඩ එපා කියනීම තම අපි ඉල්ලීම තියෙන. තැනට දිවන අමට බංගාලපක්ක පදශේ තිබ්බ සලිකුණනාාටුව චන්ඩ සුලිකුණනාට ඔබ්බා පරිවත්තනලා දිවනිින් ඇතට ගමන් කරන්නේ මේක විශිවිනි දින අපබාග වෙනවට බංගල් දේශී වටහිර වෙල්ලබර තීරයට ඇතුලෙන ලකුණ තමා දැනට අප විශේෂනවල ය. ලුගක ජලමටම ඉහළ ගොස් ඇති බැවින්, අවධානීෙන් පසුවන ලෙස, ආපදා ආකල්මනාකට මධ්‍යස්ථානය සඳහන් කරනවා. පුර දිස්ශ්‍රකේට ඇදහැල්ල හරනි පහත වර්ෂාතත්වය සමගම හුගගේ ජමට මේ වැඩිවීමක් වාර්තාාවන බව වාරිමාර්ගපාත්මේතුව අපිට වාර්තාකල තිබෙනවා කිසි වෙත් එම ස්ථනවල සකපැලට සු ගංවතුර මටමට ලංඟාව වෙන බව තයි රිමාර්ක ර්තානුව අපිට පෙනිීල තිබන්නේ තින් කලුගගේ දෙපස ජනාව විශෂම් රත්තමපුර සිට අුතුර දිස්ශ්‍රික හල ප්‍රදේශ දක්වා අත්තපුර ංග දෙපස නතාව මේ පිබඳ ැඩි අවධානය පසුවවෙන්නේ කියලා අපපදකල්මනා කරන අධ්‍යාසානය එකම දිශව්‍රිකාප දකරුණනා කන එක හරත් දමාව පි රහත්ේ. ලබාදිය හැකි ලබාදෙන නිවේදෙනවෙල්ට අක්ඩව ප්‍රතිචාණ දැක්වීමේ තාත්ම වැදගත් බව අපිද කල්මනාර මධ්‍යසාම විදි මේ අවසාවාවි අපි සිල්ුම නතාව ඉල්ලාසිටනවා සීලු දත්්‍යයන්නේ එකයි හ දුරකතන ංකය සමඟ යවත් කරීන කල ති න සිල්ම් ජනතාවට හා සම්න්ධය හැකි වෙන. ත්පුර ප්‍රදේශයට අද දැසන සිට ඇ හැල්න අධක වර්ෂාවත් සමග බෙවන විටත් පහත්බිම් රැසක් ජලීන්යට ව පවතිරවා එ එම ප්‍රදේශය හමාගේ තදසුළගකින් ගස්කඩා වැටීමම් කිහිපයක්ද වාර්තා වනවා ප්‍රදේශ රැසකටම විදුලිය ඇනහිත ඇති බවයි අප වාර්තා කඩු පවසන්නේ රත්නපුර වලංකම ප්‍රදේශය නිවාස දෙකකට පස්කනුකඩා වැටීමෙන් තුවල් ලබූ පාසල් දුවන් දෙෙකු रोහල් කත කරතිබෙනවා ගිංගක චලමට්මද ඉහළයමින් පවතින බැවින් ගඟ අව්‍ය පහත්බම් වල ජනතාවට அவதான்ින් பசුවன் லෙසு கா ஸ்ட்ரக் ஆධ කල්මணකன் එකකேතැනும் දෙනවා සිංහராජ දෙயாය නෙළවාති ප්‍රදේශවලට அது තසන සිටම миллиලමர் එකසි හැட்டක පමණන වර්ෂාපතනයක් ලැබමින් පවத்தினවා வෞ්‍යාව ප්‍රදේශය නිවාස එ கொොலாකට දැඩ சுலங்கින් ஹනි සිද වුණ එමනිවசிයන් සඳහා ரபල්දසස ැயின்ෙන් පිனபுனா சுගේ பே விசியத்தரத்துுள்ள හோப் பிரதேேஷவலட்டு, மி பஹக்கட்ட அதிக்க வசிலபி அතිபவின் நாயம் வம் கடாவட்டிம் கல் பெருலிம் ஹ போலவ கிலாபசிம் பிலிபந்து அவதானம் பசுவன்லு ஜாத்திக்க கொண்ணகிலி பரேஷண சங்குதாானில் ජனதாவட்டு தன்னுப்தனவா. පාලිියන්තු මතිවරණය ජුනි මස විසිවනදා පැත්වීමට අදාලව මැතිරන කොම්ිෂන් සභාවව නිකුත් කළ ගැසට් නිවේදනය, බල රහිත කරන්න ඉල්ලා ගුණු කළ මූලික අයිතිවාසිකම්පෙට් සම් වැඩදිරු විභාග අද පෙරවරු දහයි දාහහියට පමණ ආරම්භ කෙරුණා. ඒශේෂ්ඨාධීකරනයේ පන්සිය එක අධිකරණ ශලාවේදී. මෙසම්න්ධයෙන් ඒ සිරිොරතුරගෙන එන්නේ අප නියෝජිත මහින්ද විබලෙන. මහිදෝට අවස්ථාව. ලිේන්තු මැතිවරන ලබන ජ නිිමස විසිවනඳදා පැවත්වීමට මැතිවරන කොමෂන් සභාව නිකුත් කළ ගැසට නිවේදනය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාන වලට පටහැි බවට සඳහන් කරමින් එය බලරාහිතරනලෙල්ලා ගොුණුළ මූලික අයිතිවාසකම් පෙත් සම් පිළිබඳ වැඩිදුර විිභාගය අද මේ මොඳ වෙන විටත් පැවැත්වනවා ස්ත්‍රේස්ටා අධිකරනයේ පන්සිය එක අධිකරන ශාලාවේදී. අද පෙත්සම්කාර පාර්ෂවයන් වෙනුවෙන් දෙවන පෙත්සම්කරු සහ තුන්වන පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥන් සය අදහස් දැක්වීම් ආරම්භ කරතිබෙනවා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විරන් කොරයා මහතා අදහස් දකමින් කියා සිටියේ නිකුත් කර ඇති පර්ලිමේන්තුව විසරවා හැරීම සඳහා නිකුත් කර ඇති ගැසටනිවේදනයක් ඒකම පාර්ලිමේතු මැතිවරණයක් පැවත්වීම සඳහා නිකුත් කර ඇති ගැසත් නිවේදනන්නේ නිකුත්ොට පර්ලිමේන්තු මැතිරයක් නොැවත්වීම හැතුවෙන් මාස තුනකට. අඩුකාලයක් තුළ පාර්ලිමේන්ව යිරස්වයුතු බව නමුත්තවමත් පර්ලිමෙන්තුව රස්වී නොමතිහෙන්. ගැසත්නනිේදන අවලංගුවන බව විරත්කෝරය මහතා පෙන්වා දුන්නා ශ්‍රෂ්ඨාධිකරය හමුුවේ. ඉන් අනතුරුව සමග ජන බලවේගේ වෙනුවෙන් පෙනස් සිටින නීතිචඥ සුරයෙන් ප්‍රනාාදු මහතා මේ වන විටත් සිය වාචික දේශන ඉදිරිපත් කරමින්. සිටිනවා අග විනිසරු ජන්ත ජයසුරේ මහතා ප්‍රමුක, පංච පුද්ගල විනිස්සරු මදුල්ල හමුුවේ මේ මූලිකායිතිවාසකම්පෙත් සම්බිාග ඒයේ දවසේ ආරම්භ වුණ මෙ මේ වන විට ශ්‍රේෂ්ාධිකරනය තත්වය වරුණු ලක්මල්. අසන් නලින්ද සමගින් මම මහින්ද බිබිලේ ශ්‍රේස්ථාධි කරන සංකීරණයේ සිට. ස්තතේ මහින්ද තොරතුරගෙන ආවාට. මෙරට සුේ ලැබූ කොරෝනා රෝගෙන්න්ගේ සංඛ්‍යාව, පන්සිය පනස් නවයක් දක්වා ඉහළගිය. ඒ අනුව දැන්ඩප්‍රතිකාර ලබන රෝගන්ගේ සංඛ්‍යාව හාරසය විසි හතරක් දක්වා පහත බැසතිබෙනවා. මෙෙට කොරුණනා රෝගෙන් නවසය අනු දෙනෙකු ස්ොයාගෙන ඇති බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයණීවේදනය කරන්නේ. සිදු ඇති මරණ සංඛ්‍යාව නවයක් ෝහල් ගතව සිටින සියලුදිනාට වශ්‍ය ප්‍රතිකාරහා පහස්සුකම් උපරිමෙන් සලසාතිබෙනවා. ඒයේ දිනේ පොයිදහනමේ රෝගීන් ලෙස එක කොළොස් දෙනෙක් කඳනාගන්නු ලැබුවවා මේ කුළොස් දෙනාගෙන් දහදිනෙක් නාවිකහ මුදාවේ යෝගම එක පුද්ගලෙක් සිංගපූරයේ සිට පැමිණි පුද්ගලයෙක් මේ අනුව රටවල් හතරකින් පැමිණ පුදගලයන් වරවර වාර්තාවෙලා තියවා. රෝගීන් හැටියට නාවික හමුදා මේ රෝග පැතිරීම් පිළිබඳව විශේෂයෙන්ම හතරදින යුත් වසංකතවේ ද කමිටුවක් ඔහුගිය දින කීපය තුළ හදින් විමශන එකනු ලැබවා මේ අනුව නාවික හමුදාවට අවශ්‍ය කන්න ඒ නිර්දේශ ලබාදීලා තියෙනවා ඒ අනුව අද දින අප විසින් නාවික හමුදාවට ලිකිිතව මේ නිර්දේශ දන්වන්න ලබනො අ කොුණා වයිරසේ ්‍යාපති්‍ය පාලන කෙන අතරේ ජනජීවිතය යථතත්ත්වයට පත්කිරමේ කටයුතුද මෙවන විට සිදු කරෙනවා. එහෙත් මෙම වරසය පිළිබඳ පැවැති අවදහනය කිසිදු අවස්ථාවක බැහර නොකරන ලෙසට ස්ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා සිරිනවා. වරසේ මෙන්න ජනජීවිතය සම්හන්ධයෙන් මාධ්‍ය ක්‍රා කලේතු ආකාරය පිළිබඳ. ස්වාධින රූපාහිණනි මාධජාලයේ ප්‍රෘති්‍යංශය දැනුවත්කිරීමේ අවස්ථාවටික් එමින් එම සංගමය මෙම එල්ලිීම සිදු කලා. රැකියාව සඳහා නිවසින් බැහැරටයන අය විශේෂයෙන් තම මව පියා වැඩිහිටියන් මෙන්ම නිවසේ සිටින දරුවන් පිළිබඳවද සැලකිලිමත්වී වෛරසය නිවසට රැගෙනයාමෙන් වැලක ටියයුතු බව මහිදියාව දහරණය කෙරුණ. ඒ සඳහා කළේතුවන්නේ මේ සම්හන්ඳයෙන් සෞඛ්‍යාංශ ලබාදී ඇති උපදෙස්. අකුරටම පිළිපැදීමයි. නෞ්‍ය කොරනා හේත්ෙන්, ඇතැම් රටවල මරණ සංඛ්‍යාව ඉහල ගොස් ඇත්තේ එම රටවල වැඩිහිටියන් බහුලව වෛරසට ගොදුරුවීම හේතුවන්. ලෝපුරාොවි-19 වෛරසය ආසාධීතින් සංඛ්‍යාව හතලස් අටලක්ෂය ඉක්මවාති බෙනවා ලෝපුරාාව මෙවන විට පුද්ගලයින් තුන්ලක්‍ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි විදෙස්වාර්තා සඳහන් කළේ ලොව වැඩිම ආසාධීතන් සංඛ්‍යාවක් වාර්තාාවය ඇති ඇමරිකාව තුළ මෙවනවිට ආසාධතින් පරුස්ලක්ෂ පනස් දහස් දෙසය අනු හතරක් හඳුරාගෙන ඇති අතර ඉන් සිදු ඇතිමරණ සං්‍යාව අනු දහසඉක්මවාතිබෙනවා දක්ුණු ඇමරිකානු කලාපේ වැඩිම මරගණනක් වර්තා වන්නේ ආසාධිතීන් දෙලක්ෂ පනස් පන්දහසක්කික්ම වගේ බ්‍රසීලෙන්. බ්‍රසීලේ සාවපාවුල නුවර රෝහල් සියල්ලම පාහේ, කොවිට් ආසාධිතින්ගින් පිියාම හේතුවන් වැැඩි අර්භධයක් ඇතිවී තිබෙනවා. තව දෙසතයක් ගත වන විට එහි රජේ රෝහල් සයට අනුවක් ආසාධිතින්ගෙන් පිරීගොස් අවසන් වන බවයි සෞඛ්‍යංශ දැනම්දී ඇත්තේ. මේ තත්ත්වේ මත දෙසතියක් ගත වන විට කිසිදු අමතර රෝගයක සඳහා. හල්වල ඉඩ පවතින්නේ නැති බව සඳහන්. ලබන ෑ තිස්සෙක්මනදිනෙන් පසු රටේ දෛනික කටයුතු යථතත්වයට පත්කිරීම පිළිබඳ. ඉද රජය අදහනය යොමු විතිබෙනවා. ඉතා අවදහනම් කලාපසහ සාන්‍ය කලාපලෙස ප්‍රදේශනම් කර එම ප්‍රදේශව තත්වයන් සැලකිලට ගනිමින් දෛනික සේවා සක්ක්‍රිය කිරීමට ඉන්දී රජතීරණය කරතිබෙනවා. එයනුව අධීර හතරක් කැරතේ යල්ළි රට යතාතත්වයට පත්කිරීමට අවශ්‍ය සැසුම් රජයහා සෞඛ්‍යංශ විසින් මේ වන විට සකස්කර ඇති බවයි, ඉන්දිය වාර්තා සඳහන් කළේ. හිටපු අමාත්‍ය මංගල සමර්වීර මහතා දෙවන දිනටත් අපබාධ පරීක්ෂණ දොර්ත්මේන්තු වෙත පැමිණිය. මීට පෙරද ඔහු පසුගේදා හතර වනදා එම දෙපාතමන්තු හමුවේ පෙනිය සිටමින් පැය පාග පමණකාලයක් ප්‍රකාශය ලබාදුන්නා පසුකගේ ජාදී පතිවරනද පුත්ල දිශ්‍රිකය අවතැන් වුවන්ට චන්දයේ ප්‍රකාශ කිරීම සඳහා ළංග දස්වතමකින් අන්නාරම් දිස්ත්‍රිකේට රගෙනයීමම සදහ රජය ුදල් අනතල පවත පරා පරක්ෂ පාර්තම තු පම ක් බුණ. චක් පම දර්රතනස්වමන් වහන්සේම පැමිල්ල සිදක කරඇතේ ඒ සන්ධය ප්‍රකාශ ලා කිනිමස හසුගේ දහතර ව මංගල සමරවර හතා පා පරීක්ෂ දොත්තමින්තු හමට කැ අතිබුණා සිද්ියට අදාලව ප්‍රශය ලබා කැනිීමස හයි ඔහු අතද නේද එම දෙපර්තමෙන්න්තුව හමෝට මෙසේ ඇටවායිත ම ඇවිල්ල කියන්න හ දන්න ආවට කියන්න ආෝට කියන්න. අන්ෆන් සුලිුණනාට පෙන් සිදුව හැකි අතුර්දායක තත්වය සැලකිිලට ගනමින් ඉන්ද්‍යවිහාහ ංලාදේශයේ මිලියන ගරනක ජනතාවක් ආරක්ෂත්‍රස්ථානකර යොම් කිරීමට පේවර ගෙනැති වෙනවා. කිම දෙසයක වේගෙන් හමයන සුළඟ දෙවන හෝ තෙවන කාන්ඩ සුලි කුණටුවක් බවට වර්ධ නරීමත් සමඟ ඇතිබන අනුතුර දායකතත්වෙන් විශාල පුදගල සහධේ පළ හනිසද හැකි බවයි එරට කාලුුණනික අංශ අන්තුරු අඟ ාති වෙෙන්නේ ඉන්දදියාට මෙතෙක් බල පැ සුලිුණනාටු අතරින් අම්ෆන් සුලිුණනාටුව ප්‍රබලගම කුණනාටුවු ඇති වයි ස් ර්ාාව. එගින් ස්ද රපහනි අමධ්‍යන ප්‍රධාන ප්‍රතිවිකාශ අදට අවසන්ස්වදසක්ක පාතේන්නේ.